एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगेरुमाय मेधा विमुक्ति बलानटावे लसन आलोद मलपूरा रगन ऐया साकृति तेदि सुराम्यात मोरगड महता ते उन्नो अम्मे मे देन आईटी ओया गेन मेधा पहाते विमुक्ति सिपगत्ता अगे असल खांदुलुय अपे माली आये तपिट लबुना अम्मे मेधा की अंडमीन मेनी ऐ हेमम साकृति आते उन दुव गत्ता है मे मगे केल्ल महात्यो मेधा केल्लव हेमम तिब्बे विमुक्ति की पपोडे विमुक्ति किरिगेटे दुव देस बला उन्ने दिलिसने दैसिनी तमागे लेन मेलव मेवेनिव पुते इपदी एति बव विमुक्ति दन्ने नैत मे मोहते ओ केल्लगे तने बदागिनी इन्ना बव ओ दन्ने नैत पुदुम एकय विमुक्ति आदरें दुव पिरिमेद्दे अक्का वगे लस्सनाय विमुक्ति कीवे आदरेनी या इपेदिच्च सतुटत् अदाय अपि विंदे साक्षी कीवे मंगवा ताम केल्लव हरियट तियागिनी इंदला नै पापुए गिंदरने दुरदेश बला सिटिद्दी विमुक्तिर सीयुवे वर्षावय अक्कागे बडट मे दरुवाव गन्नट वैडियेम दुख विंदी अय ओया मे दुववत बलन्नावे नैद्द दुरदेश बलागेन कोल्ला सितन्ने कुमक्दै मेधा इवेन्मेन तेरुन गत्ताय मेधा विमुक्तिदेश बला यंतमट सिनासुनाय केल्ल वैसाक वगेम आवा वैसाक वगेम गिया मेधागे दिनेत्तल ऊये एहेम कथावकी पीड़िता केम कियला होंद सांगिक दानया दीला तमा हुस्मा कन्न ओन सुराम्या कीवाय मी पावलट मुकद्द अपलयक तिब्बा ए अपल मेहेमम गिवेई लोकु पुतद्द रसावेन असेच एके ट्रांसपोर्ट एके वेड बला गन्न सुराम्या लद अवस्थावें ए वचन टिक कीवाय ईट पास्से ओयागे मगे वेडिन एक हिमालय सितुवाय गेवल दुरोल तिब्बद कियलवत मतक नै කවදද ලොකු පුතේ මල්ලිව ගෙදර එකගෙන යන්න පුළුවන්? හෙට අනිද්ද පුළුවන් තාත්තේ. එහෙම ගියත් මල්ලිට එකපාර වැඩ කරන්න බෑ. කරන්න ඕනෙත් නෑ. දුවත් දැන් ඉන්නේ කේ පොඩි පුතා ගෙදරට වෙලා ටිකක් නිස්කලංක ඉන්න. මං ආරක්ෂාවකුත් දාන්න උන්නේ. දිගටම අපලමයි තිබ්බේ. හිමාලියේ ළඟට වී පුදුමාකාර අහිංසක බවකින් උන්නා ඇ මේදාගේ අතින් දුවගත් ඇ තනිවම දුවා සුරතල් කළා ඇ ඉක්මනට මල්ලියව ගෙදර එක්කන් එන්න ලොකු පුතේ පවුලම එකට ඉඳලා කිරිබත් කෑල්ලක් කන්නයි මට ඕන ගිය සිංහල අවුරුද්දට ගෙදර කිරිබත් ඉව්වෙත් නැහැ अपे गिदर इवेत नै अम्मे ए ओक्कम करदर दैं इवराय विमुक्ति उन्ने दासक प्रश्न हिते तबागेने एत तेवा कोयें हितान्नट पटन गन्न दै ओहुटम तेरेन्ने नैत तामा तोलो तोंदु वासे मेधा मोहतकट हिमालय रोहल कामरें एलियट एक्कागेन गियाय नंगी मेधा कथा कले हिमालय अति अल्लागे मय अके हेट गेदर यान गमा चुट्टगट ए पैते तेन्न मंग इन्ना माके नंगे अय्यट कीबु हेमदेम मट कीवा मट हेम कियोना अके एकट मट उबट पीन देन्ना उन
උදේ ඉන්න හොඳද? මාරයි හිමාලි සිතුවාය. මොරගොඩ පවුලේ මහ කට්ටිය පමණක් නොව ලේලිලාද අන්දවන එක මහ දෙයක් නොවේ. සුරම්යාද දොර ඇරගෙන පිටතට ආවාය. අක්ක තනියම ඔක්කොම කරගන්නවලු. චුට්ටක් කතා කළා නම් එයා එනවලු. මට කතා කරලා කියන්නලු. සුරම්යා කීවාය. මේදා සිනාසුනාය. දැන් මල්ලිගෙත් වැඩනේ අම්මේ. ඇස් දෙක වගේ බලාගන්න වෙයි. ඔය හිටියට කොහොමත් පොඩි ළමයා වගේ. මං ඒ පොඩි ළමයාව ගානට හදලා ගන්න මට ඕන විදියට. හිමාලි සිතින් කීවාය. මට හෙට ඒ පැත් මං හෙට ඒ පැත්තේ එන්නම් පුතේ. සුරම්යා මේදාගේ අතින් අල්ලා ගත්තාය. අම්මා දවල්ටම ඉන්නකෝ. බත් ටිකක් කාලා යන්න. ඔයාගේ බත් කටක් කෑවෙත් නෑ තමා කාලෙකින්. මං කිරිකොස් හදලා තියන්නම්. මේදා සිනාසී කීවාය. සාරියට ඔයා ලස්සනයි. සුරම්යා ගියපසු මේදා කීවාය. මේදාට වායශාව සිහි නොයනවා නොවේ. නිකං ඇන්දයක්කේ. එහෙනම් උදේ එන්න හොඳේ. හා, මේ තරම් ප්‍රතිඵල ලැබෙන බව දන්නවනම් මේ සටන මෙහෙම පටන් ගන්නේ මීට පෙරය. දැන් කමක් නෑ. වෙලාවට ඔක්කොම වුණා. දැන් තමා විමුක්ති සටන පටන් ගන්නේ. අද රෑ ඉඳලා. හිමාලි දැඩිව අදිෂ්ඨාන කරගත්තාය. සියල්ලම්ම ගිය පසු හිමාලි විමුක්ති දෙස බැලුවාය. ඔයාට දැන් ඉන්නේ මං විතරයි. ඔයාට දැන් ඉන්නේ මං විතරයි කියන්න බඳු බැල්මක් ඇගේ දැස්වල විය. විමුක්ති අන්තමට සිනාසුනේ. හිමාලිගේ පපුව අලුත් ලෝභකමකින් පිරුණේ. ඇයි එහෙමම පැමිණ බර වූයේ? විමුක්තිගේ ඇඳේ ඔහුගේ දෙපා අද්දරටය. පඩගිනිද අයියේ? හිමාලි පුදුමාකාර සෙනෙහබර කටහඬකින් ඇසුවාය. පස්සේ කන්නම් නංගි. තේ චුට්ටක් පොවන්න දෙහනම්. කමක් නෑ. ඉන්නකෝ. තේ ටිකක් බීලා අපි පස්සේ කමු. ඇය කාමරේ වූ මේසේ වෙතට යද්දි විමුක්තිගේ දැස ඇය පසුපසම ගියේය. ඔයා මන් දිහා බලනවා. මන් දන්නවා. ඔහුට බලාගන්නටමදී හිමාලි පසුපස හැරීගෙන උන්නාය. මෙහෙම කෙනෙක් මේ ජීවිතයට හිටි හැටිය ආවේ කෙසේදයි විමුති සිතුවේය. හිමාලිව දැක්කේ මීට අවුරුදු 3-4කට පෙරය. ඒ දවස්වල ඇය පාසල් යන පුංචි කෙල්ලෙකි. අද මෙහෙම ඉන්නේ ඒ කෙල්ලමදයි විමුක්තිට පුදුමය. නිකන් තේකක්ම බොමු. කීතේ බිවොත් බඩ පිරෙයි. හිමාලි සාරිපට ඉස්සරහට ගෙන ඔහු ළඟින්ම ඉඳගත්තාය. කෝ කොහොම බෑ ඉස්පොල්ලයයි. හිමාලි තේක තබා ඔහුගේ දේවුරට දෑත් තැබුවාය. මගේ ඇඟට බර දීලා ඉස්සෙන්න. විමුක්ති එහෙම කළේය. එහෙම කරද්දි ඒ මුහුණ ඔහුගේ මුහුණ අද්දරටමයි. හරි, තාමත් පණ නෑ නේද? මොනාද වෙලා වගේ? ඒවා හරියයි. ගෙදර ගියාම තෙල් ටිකක් ගාලා මසාජ් කරමු. මට මොකද වුනේ නංගේ? හිමාලි සිනාසුනාය. වෙච්ච දේවල් ගැන දැන් අයියා මොකට හිතනවද? ඔයා සනීප වුණානේ. මං ගෙදරට එද්දි අයියා හිටියේ මෙහෙම නෙමේ. විමුක්ති ඇදස බලාගෙනම උන්නේ. එච්චර දුකක් නම් දැනිලම නෑ. නංගි මොන කැම්පස් එකටද තේරුණේ? සෞන්දර්ය කැම්පස් එකට. මන් නුවරින් වැඩිම ලකුණු අරන් ආවේ ආර්ට්ස් වලට. ඇයි ඉතින්? ඒවරද හිමාලි ලස්සනට සිනාසුනාය. සක්විති අයියා ඇවිත්
පාන්දරම අයියව නාවල අන්දවල එහෙම දීලා යනවා. එතන ඉඳලා බලාගත්ති මම. සනීප වුණාම කැම්පස් යනවා කියලා හිතුවා. ඒ නැවතිලා කැම්පස් යන්න න්‍යාවේ. අපේ ගෙදර අම්මා ඇවිත් නැවැත්තුවේ එහෙ. දැන් කවදද යන්නේ? හිමාලි මොහොතක් ඔහුට තේ පෙව්වාය. දැන් ෆස්ට් ඉයර් එක ඉවර වෙන්නත් ආවා. විභාගෙත් ලබන සතියේ. එතකොට ඒකට කමක් නෑ. අයියට සනීපුණානේ. තව ටිකක් සනීපුණාම මං නුවර යනවා. එතකොට ස්ටඩීස්? දැන් ආයෙත් ගිහින් කොහොම කරන්නද අයියේ? මං කැම්පස් එකේ නෝට්ස් අරන් ඇවිත් රෑට අයියා ළඟ ඉඳගෙන බැලුවා. විමුක්ති බලාගෙනම උන්නේ. අමාරුයි. මන් නිසා අපරාදේ. හිමාලි ලස්සනට සිනාසුණයි. දැන් ඒකට වන්දි කිවන්න. ඇහැසිතින් කීවාය. මංගලේ මට හිතිච්ච දේ. අයියා හිටියේ කොමතත් එක. ඔයාව ගොඩගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ. සක්විති අයියා රට එක්කන් යන්නත් හිතුවා. එයා රසායනුත් අස්සුනා. ඔයාව බලා ගන්න උන නිසා. අපි දෙන්න මාරුවෙන් මාරුවට වාගාව හිටියා. ඔයා අද මෙහෙම ඉන්නකොට වැඩියම සතුටු මටයි ලොකු අයියටයි. අපි දෙන්න ඔයාගේ කක්කි ටික පවා හේදුවා. හරි ආදරෙන් එහෙම කළේ අයිතක් නැතුව. හිමාලිගේ දැස්වල කඳුලිය. විමුක්ති කතා නොකර බලාගෙනම උන්නේ. අයියා ලස්සනට ඇඳගෙන ටයි එක දාගෙන බුක්ෂොප් එකට යන දවසට මාවත් පිටකොඩු ස්ටෑන්ඩ් එකෙන් නුවර බස් එකට දාගෙන යන්න මට ඒ ඇති. තවත් තේගුරක් ඔහුගේ නිකට අල්ලා පොවමින් හිමාලි කීවාය. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.